ජනාධිපති සමාව මත නිදහස් වූ රංජන් රාමනායක මහතාට විදේශ ශ්‍රමිකයන්ගේ සුබ සාධනීය සහ ප්‍රවර්ධනය සඳහා වන ජනාධිපති ධූරයකට පත් කිරීමට කටයුතු කර ඇත කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂනායක කර්මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත රාමනායක මහතා එම තනතුර සතුටින් බාරගෙන ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය එකකය කියා සිටී මෙම තනතුර ස්වේච්ඡාව තනතුරක් වන අතර ශ්‍රේෂ්ඨයට අදාළව ඔහු දැනුම ප්‍රයෝජනයට ගැනීමට එය ලබා දුන් බවද නිවේදනයේ දැක්වේයි මේ අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකුවල ගොවිජනතාවගේ තැන්පතු මුදලේ මේ වන විට රුපියල් කෝටි 600 ඉක්මවා ඇතැයි ගොවිජන බැංකු නිලධාරීහු පවසති ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යන ගොවිජන බැංකු මගින් ගොවිජනතාවට ලබා දෙන සේවාවන් පුළුල් කිරීමට හා එමගින් කාර්යක්ෂම සේවාවක් ගොවිජනතාවට ලබා දීම අරමුණු කරගනිමින් එම බැංකු නිලධාරීන් පිරිසක් සමග කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡා කළේය දැනට දිවයින පුරා පිහිටි 556ක් පමණ වන ගොවිජන මධ්‍යස්ථාන ආශ්‍රිතව ගොවිජන බැංකු 556ක් තිබෙන අතර එහි සමස්ත සමාජිකත්වය 113ක් පමණ වේ මෙම බැංකු මගින් ගොවි ව්‍යවසායකත්වය ඇති කිරීමට මෙන්ම ගොවි ජනතාවට අවශ්‍ය ණය පහසුකම් සැලසීමද සිදු කරනු ලබයි එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා සියලුම ගොවිජන මධ්‍යස්ථාන ආශ්‍රිතව ගොවිජන බැංකු පිහිටුවීම සඳහා කටයුතු කළ බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම බැංකු විධිමත් ලෙස අධීක්ෂණය කිරීම සඳහා ගොවි ජනතාවට ලබා දෙන සේවාවන් පුළුල් කිරීමට වැඩපිළිවෙලක් සලසන ලෙසටද උපදෙස් දුන්නේය.